බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ විනර වෙන සමාජයේ ඉදිරියේ මේ කඩා වැටෙන සමාජයේ ඉදිරියේ ධර්මයේ සමාජගත කරන්න කියලා. ඇත්ත මේකයි කියලා කියන්නේ කියලා. කර්මය කර්මඵල විශ්වාසයෙන් මේකයි කියලා කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ ඒක අපේ වගකීමක්. ඒක අපේ සාමිච් ප්‍රතිපන්න. මොකද අපි කිව්වේ නැත්නම් මහත්වයෝ මේක කියන්නේ කෙනෙක් නැහැ. අපි කිව්වේ නැත්නම් මේක ඉදන් බුදුරජාණන් වහන්සේ වගකීම අපිට පවරලා තියෙනවා. ඒ නිසා සමාජයේ මහත්වයෝ කොයිසම් බරපතල වේගයෙන් විනාශය කරා යති කියක්. බරපතල වේගයෙන් සමාජයේ විනාශය කරා යන්නේ ඇයි? මිනිස්යා සීලයට කැමති නැහැ. සංගයා ප්‍රතිපෝක්ෂ සීලයට කැමති නැහැ. තේන්නා? හැමෝම ගැන නෙමෙයි මම කියන්නේ. තේන්නා? සුළු පිරිසක් හෝ කැමති නැහැ. ඒ කැමති නැති තැන සීලයට කැමති නැති තැන මහත්වයෝ අපි නිදහසේ ස්වාධීනව අපේ කටයුතු කරන්න කැමති වෙන්නේ. ඒ නිසා අපි වැරදි ධර්මයන් සමාදිකර කරනවා. වැරදි අර්ථයන් සමාදිකර කරනවා. ධර්මය අධර්මය කළ සමාදිකර කරනවා. විනය අවිනය කළ අපි සමාදිකර කරනවා. නමුත් මේ සියලු සමාදිකර කිරීම ධර්මයෙන් කියලායි අපි දකින්න ඕනේ. ඒවත් එක ගැටෙන්නේ නැහැ. ඒවත් එක විවේචන කරන්නේ නැහැ. ඒවත් එක අමනාප වෙන්නේ නැහැ. ඒවට විරුද්ධව අනිත්‍යතාව පොළඹවන්නේ නැහැ. එහෙම ගියොත් මම ඉන්නේ තෙයයි නේ. මුදමාතු මේ සම්මා සම්බුද්ධ ශාසනය මේ ගිහි පින්වතුන්ලාගේ සමාජෙ නෙමෙයි ඈ. දැන් ගිහි පින්වතුන්ලාගේ සමාජෙදී අපි කියමු පින්වත් ඇමති කෙනෙකුට, മന്ത്രി කෙනෙකුට, රාජ්‍ය නිලධාරියෙකුට, ඕගලන් ආයතනයේ නිලධාරියෙකුට යම් වැරද්දක් කළොත්, යම් චෝදනාවක් කෙල්ලුම ඔබලා ඒකට පිළිතුරු දිය යුතුද නැද්ද? දෙන්න ඕනේ. ජනතාව ඉස්සරහට වෙලා පිළිතුරු දෙන්න ඕනේ. මාධ්‍ය ඉස්සරහට වෙලා පිළිතුරු දෙන්න ඕනේ. ඔබේ ආයතන ප්‍රධානීන් ඉස්සරහට වෙලා ඒවට පිළිතුරු දෙන්න ඕනේ. ඒ මහත්වගේ සමාජයේ මොකද? පැවිදි සමාජයේ අපිට බුදුරජාණන් වහන්සේ පණුපු විනයක් තියෙනවා. විනය කාරණා 220ක් තියෙනවා. මේ විනය කාරණා 220 දුර්වල කරගත්තොත් ඒවා විසඳන, ඒවාට දඬුවම් කරන අධිකරණයන් හතක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. ඒ අධිකරණයන් තුල, ඒ විනය කාරණා තුල සංඝයාට කවදාක්වත් ප්‍රසිද්ධියේ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට චෝදනා කරන්න බැහැ. කිසිම ප්‍රාතිමෝක්ෂ සීලය තුල ජීවත් වෙන උපසම්පදා භික්ෂුවකට මාධ්‍යයක් ඉස්සරහට ඇවිල්ලා, මූණු පොතක් ඉස්සරහට ඇවිල්ලා, ඔය වෙනත් නාලිකාවන් ඉස්සරහට ඇවිල්ලා කවදාස්වත් තවත් උපසම්පදා භික්ෂුවක් විවේචනය කරන්න බැහැ. ඒක විනය කාරණා. යම් යෙකින් යම් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නොදැනුවත්ව හෝ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා, මූණු පොත් ඉස්සරහට ඇවිල්ලා තවත් ස්වාමීන් වහන්සේ නමකට ද්වේෂයෙන් විවේචනය කරනවා නම්, අගෞරව කරනවා නම්, බොරුවෙන් විවේචනය කරනවා නම් ඒ මොහොතේ උන්වහන්සේ ප්‍රාතිමෝක්ෂ සීලය තුල නැහැ. උන්වහන්සේ ප්‍රාතිමෝක්ෂ සීලය තුල නැතුව උන්වහන්සේට තවත් කෙනෙක්ගේ සීලය ගැන කතා කරන්න දශමේකවත් අයිතියක් ඒ සමාජය සමාජය තුල මේ සද්ධාව දුර්වල වෙන දුර්වල වෙන. ඒ කියන්නේ මේ සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙක දුර්වල වෙලා පුතග්ජන තැනට වැටෙන්න වැටෙන්න මහත්වෝ ඒ විනයෙන් දුර්වල වෙන පින්වතුන්ලා පැවිදි වේවා, ගිහි වේවා. ඒගොල්ල උත්සාහ ගන්නේ විනය තුල ඉන්න අය විනය විරෝධී තැනට ඇදලා. පින්වත් ඔබ සතිය සිහිය දුර්වල වෙනා ඔය මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා විවේචන කරන ඇයට මාධ්‍ය තුලින්ම පිළිතුරු දෙන්න ගියොත් ඒ මොහොතේ ඔබ සීලය තුල නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඒතකොට දැන් එනම් මේ සමාජය තුල මහත්වෝ මේ මාර ධර්මයන් හතර වටේම වැටවල් එල්ලලා දිනවා. මේ සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙක විනාශ කරලා මහත්වෝ පුළුවන් තරම් පිරිස කෘතඥ කියන තැනට, මිත්‍යා දෘෂ්ටිය කියන තැනට, අවිනයවාදී අධර්මවාදී කියන තැනට ඇදලා ගන්න. ඒගොල්ලෝ කරන දේ බොරු විවේචන සමාජගත කරලා ඒවට ජනතාව අතර ප්‍රසාදයක් ලබලා දීලා ඒගොල්ලෝ උත්සාහ ගන්නවා අපිවත් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මේවට පිළිතුරු දෙන්න සකස් වෙලා අපිත් විනය දුර්වල කරලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පණවපු විනයක් තියෙනවා මාත්‍යෝ. අපිට මේ වචනයක් කතා කරද්දි විනයක් තියෙනවා. අතපය එහා මෙහා කරද්දි විනයක් තියෙනවා. මේ ධර්මයේ දේශනා කරද්දි විනයක් තියෙනවා. මේ සිවුර සකස් කරද්දි විනයක් තියෙනවා. මේ සිවුර පෙරවද්දි විනයක් තියෙනවා. මේ පාත්‍රය පාවිච්චි කරද්දි විනයක් තියෙනවා. මේ දානීය වරදන්දි විනයක් අපිට තියෙනවා. ඉඳගනිද්දි නැගිටිද්දි ධර්මයේ දේශනා කරද්දි විනයක් තියෙනවා. මම මෙතන වාඩි වෙලා මහත්යා උතන හිටගෙන ඉන්නවා නම් මට ධර්මයේ දේශනා කරන්න ඒක අපිට විනයක්. මගේ පිටිපස්සේ මහත්යා ඉන්නවා නම් මට මහත්යා ධර්මයක් දේශනා කරන්න බැහැ. මහත්යා ගිරන් නැතුව සෙරෙප්පු දෙකක් සබත්තු දෙකක් ගාගෙන මෙතන ඉන්නවා නම් මට මහත්යා ධර්මයේ දේශනා කරන්න බැහැ. අපි පාරේ වඩිනකොට, ගමට වඩිනකොට මහත්යෝ වටපිට බල බල අපිට වඩින්න බැහැ. අතපය විසි කරමින් අපිට වඩින්න බැහැ. බිමට බලාගත් දෑසින් යුතුවයි අපි වඩින්න. මහත්යෝ බුදුරජාණන් වහන්සේ මේ සෑම කාරණයක්
මේකට මනෝකු විනයක් තියෙනවා. අපිට ඕන ඕන විදියට හැදෙන්නේ අපි පාරේ ඇවිදිනකොට පුතේ ගිහි පින්වතුල්ලා වගේ වටපිට බල බල ලස්සන බල බල මුදනරක බල බල එහෙම වැළලුවොත් මොකද වෙන්නේ? ආමච්ඡන්දයක් වැටෙනවා. බුදුරජාණන් වහන්සේ විනය පනවන්නේ පංච නීවරණයන්ගෙන් අපිව උතුරගෙන සත්‍ය බොජ්ජංගයන්ට අපේ ජීවිතේ දෙන්න. තෘෂ්ණාව ඇති වුණා දුකයි ඇති වෙන්නේ. ඒ නිසා මම රූපපස ඒ තෘෂ්ණාව නිසායි දුවන්නේ මාතුර ඉතිරි වෙන්නේ දුක පමණයි. අන්න බුදුරජාණන් වහන්සේ සිහි ඇති කරන රූපපස්සේ දුවන්නේ පායස් දෙක. බිම බලාගෙන බිමට හේලු දැසින්ම බැවිදින්න. ගමට යනකොට පින්ඩපාතේ වඩිනකොට අතපය විසි කරමින් යන්නේ පා. මොකද සද්ධාමන්ත බෞද්ධයෙක් කියලා දකිද්දී සද්ධාව දුර්ල වෙන්න පුළුවන්. සිවුරු කඩාගෙන අතපය විසි කර කර කතා කරන්න එපා. සද්ධාව තියෙන කෙනෙක් මේවා දැක්කම සද්ධාව දුර්වල වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දෙයක් කරන්න එපා. එහෙම කළොත් සද්ධාව තියෙන කෙනෙක් මේවා දැකලා සද්ධාව දුර්වල කරගන්නේ අතෝ. බුදුරජාණන් වහන්සේ අපේ සියලු මැවතුම් පැවතුම් මේ හුස්ම ගන්න එකත් පිට කරන එකටත් විතරයි බුදුරජාණන් වහන්සේ අපිට විනයක් පනවල නැත්තේ. අනිත් සෑම දෙයකටම බුදුරජාණන් වහන්සේ අපිට විනයක් පනවල. එතකොට මහත්මයෝ මේ සම්මා සම්බුද්ධ ශාසනය අපිට ඕන විදිහට ජීවත් වෙන්න බැහැ. තේන මේ ශාසනය අයිති බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේ පිළිදිවි ගිය බවෙත් මේ ශාසනයට අයිති මේ ශාසනයේ උරුමය ලෝතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මහසාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා මේ ශාසනය උදෙසා. උන්වහන්සේ මහ පොළවේ පසට වඩා ශරීර මාංශය දන් දුන්නා මේ ශාසනය උදෙසා. උන්වහන්සේ බිරිඳක් බිසවක් රටක් රාජ්‍යයක් දරුවෙක් මුණුපුරෙක් ලැබුවද ඒ සෑම දෙයක්ම උන්වහන්සේ දන් දුන්නා මේ ශාසනය උදෙසා. ඒ මේ ශාසන අයිතිය ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒසා කැපවීමක් කරලා බිහිකලා වූ මේ ශාසනය මරා දමන්න අපිට අයිතියක් නැහැ. මේ ශාසනය මරා දානවා කියන්නේ විනය කෙරෙසෙනවා කියන කාරණය. මොකද ශාසනය කියන අර්ථය පන්සලවත් බෝධිමළුවවත් චෛත්‍යවත් ස්වාමීන් වහන්සේවත් නෙමෙයි. ශාසනය කියන්නේ මේ උතුම් ධර්ම විනය, මේ උතුම් ප්‍රතිමෝක්ෂ සීලය. අපි ශාසනයේ නාමයෙන් ආරක්ෂා කරන ප්‍රතිමෝක්ෂ සීලයයි. අපි ශාසනය කියන කාරණේ පන්සල තියාගෙන ආරණ්‍ය තියාගෙන දානීය තියාගෙන පින්කම තියාගෙන අපි ප්‍රතිමෝක්ෂයට පයින් ගහනවා නම් මහත්වෝ අපි ඒ පයින් ගහලා තියෙන කාරණේ ශාසනය. ඒ නිසා මේ මොහොතේ මහත්වෝ අපේ එකම වගකීම විය යුත්තේ මේ උතුම් ප්‍රතිමෝක්ෂ සීලය ආරක්ෂා කරගන්න. මොකද මේක ධම්වැලක් වගේ එකට බැඳිලා තියෙන්නේ. මේ ධම්වැලේ කොතනින් හෝ කුරුකක් හැදුනොත් මහත්වෝ ධම්වැලම කඩලා යනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ඇවැත් දෙසා පිරිසිදු වෙන්න පුළුවන් සිල්පදයේ පවා අපි ඊටම සතියෙන් සිහියෙන් සුරකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ප්‍රතිමෝක්ෂ සීලයේ අර පාචිති කියන සිල්පදයක් දේශනා කරනවා. අපිට මාතෘ උදැල්ලක් කරන් පොළව ආරන්න බැහැ. උපසම්පදා භික්ෂුවකට උදැල්ලක් කරන් පොළව ආරන්න බැහැ. උදැල්ලක් කරන් පොළව ආරන්න බැහැ විතරක් නෙමෙයි, අපිට තව කෙනෙක් ලව්වා පොළව ආරන්න බැහැ. තේරෙන විනයක් ඒක. පාචිති විනය විනයද ගන්න තුල. එතන අපි උදැල්ලෙන් දැක ස්වාමීන් වහන්සේ කෙනෙක්ව මල් ළඟට ඇවිත් දේශනා කරන්න. හොඳේ තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක්. එතකොට ඇවැද දේශනා කරන ඉස්සෙල් උන්වහන්සේ ඇවැද ප්‍රකාශ කරන මොකද්ද වරද කියලා. මොකද්ද උන්වහන්සේ කියන්නේ? ස්වාමීන් වහන්සේ මම උදේ ඉඳලේ මගේ කුටියේ විදුලා අතුගාද්දී ඉඳලේ පොළව හැරුණා. මොකක් හෝ තැනක පස් ගුරුන් වෙලා ගිහින් හරි මොකක් වෙලා ඉඳලේ පොළව හැරුණා. ඒ උන්වහන්සේ පොළව හැරුවේ නෑ. එතකොට දැන් උන්වහන්සේට කුකුසක් ඇති වෙනවා. සැකියක්. දේනේ මගේ සිල්පදේ දුර්ලභුණාද කියලා. උන්වහන්සේ මගේ ළඟට ඇවිල්ලා දැන් උන්වහන්සේ මාතු ඇවැද දේශනා කරන මොකද? මගේ යටින් පොළව මාත් බලන්නකෝ විනය. බලන්නකෝ විනය මේකයි ශාසනය කියන්නේ මාත්‍ය. මේකයි ශාසනය කියන්නේ. ඒතකොට බලන්න මේ තරුණ ස්වාමීන් වහන්සේ ඉන්න තැන අපි යන්න හදන තැනක් කියන තැන දෙක කොයිසම් පරතරයක් තියෙනවද කියලා? තියෙනද? තව ස්වාමීන් වහන්සේ ඉන්නේ මගේ ළඟට එනවා. උන්වහන්සේ ඇවැද දේශනා කරන්නේ ඉන්නේ. උන්වහන්සේගේ ඇවැද මොකද්ද? ස්වාමීන් වහන්සේ මම පාත්‍රය හොදන්න යද්දී පයිපේ කරාමේ ආරෙද්දී ස්වාමීන් වහන්සේ කූඹි දෙන්නේ එතන ඉඳලා වතුර මේ දාන පුරුතුව ගලාගෙන යමින් ඇතුළට ගියා. නමුත් ඇත්තටම මං හිතුවා මුන් දෙන්න මැරුණා කියලා. නමුත් ඒ දෙන්න මැරුණේ නැහැ. මං ඊට පස්සේ ඒක ගලවලා ඇඟිල්ලෙන් ගෙදෙන්න බාර. නමුත් එයාට දැන් එතන කුකුසක් තියෙනවා මගේ යටින් සත්ව ඝාතනයක් නිසාම උනා කියලා. දැන් එයා ඒ ඇවැද දේශනා කරනවා. මං මේකයි ශාසනය කියන්නේ. ඒතර මෙවැනි අර්ථවත් ආකාරයෙන් දේශනා කළා වූ ශාසනය තුළ මහත්වෝ කාටවත් වරදින්න විදියක් නැහැ. ඔබලාගේ යම් කාර්යෝ තියෙනා වූ අර බරපතල තෘෂ්ණාවට මහත්වෝ ශාසනය නම් පරි ශාසනය පරි නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා බිහි කරපු ශාසනය
අවදාහරි දවසක අතුරුදහන් වෙනවා මත්තු. ඒ කවුද අතුරුදහන් කරන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශාසනයෙම පහළ වෙන භික්ෂුවකුයි මේ ශාසනය අතුරුදහන් කරන්නේ කියලා. සංඝ වේද කරලා, විනය අවිනය කරලා, ධර්මය අධර්මය කරලා මේ ශාසනයෙම පහළ වෙන භික්ෂුවකුයි මේ ශාසනයේ අතුරුදහන් කරන්නේ. ඒක ශාසනය අතුරුදහන් කරනවා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ සාරා සංඝ කල්ප ලක්ෂ ගණනක් පිරුව දස පාරමී ධර්මයන්ගේ කුසලය අපේ අකුසලයෙන් යටපත් කරනවා. තාම බුදුරජාණන් වහන්සේගේ දසපාරමී ශක්තිය කුසලේ ශක්තිය වැඩි. ඒ නිසා අපේ අකුසල වලට තාම ශාසනය යට වෙන්නේ නැහැ. කවදාහරි දවසක ශාසනය අතුරුදහන් වුණා කියන්නේ අපි සියලු දෙනාම විනය අවිනය කරලා ධර්මය අධර්මය කරලා කෘතඥ භාවයට වැටිලා අපි කරගන්නා වූ බරපතල අකුසල් විසින් මහත්යෝ බුදුරජාණන් වහන්සේගේ දසපාරමී ශක්තියේ කුසලය යටපත් කළා. ඒක තමයි ශාසන අතුරුදහන් වෙනවා කියන්නේ. ඒ නිසා මහත්යෝ මොනම හේතුවක් නිසාවත් සමාජය තුළ දකිද්දී ධර්මය ඒහිපස්සිකව විරුද්ධව බබලනවා මහත්යෝ. ඒසා තව තව වැරදි කරන්න එපා. සමාජය තුළ බලවත් ආකාරයෙන් බුදුදහමට නිග්‍රහ වෙන දේවල් සිද්ධ වෙනවා. ධර්ම රත්නයේ සංඝ රත්නයේට හැම තැනින්ම ස්පන්සරට පහරවා දෙන සංඝයාට පහරවා දෙන තැන් සිද්ධ වෙනවා. සංඝයා අප්‍රසාදයටපත් වෙනවා. ඒසා අපි තේරුම් ගන්න ඕනේ නිවැරදි දුරුවම සුපටිපන්න ගුණේ කුල ශක්තිමත් දැන් මට ඔය ගොඩාක් එලෝ එලෝ ගහනයි ඉන්නවනේ. අපි විචනය කරන්නේ. ඉතින් ඇයි ඒ විචනය කරන්නේ? මට ඔය කිසිම විචනයක් නැතුව බොහොම නියතව ගොඩට ගිහලා ඉන්න පුළුවන්. ඒ නියතව ඉන්න පුළුවන් උදේ ධර්මයේ ධර්මයේ විදිහට විග්‍රහ කරන්න නැත්තම්. තේරෙනවද? ධර්මයේ ධර්මයේ විදිහට විග්‍රහ කරන්න යෑමෙන් තමයි මට මේ විචනය මට පළවෙනි විචනය එල්ල වෙන්නේ. මේ සංඝයාගේ සුපටිපන්න ගුණය කියන කාරණේ කියලා අර්ථ දක්වලා යන්න. මොකද සංඝයාගේ සුපටිපන්න මොනසා විචන වලින් කෝටියක් විචනාවක් මහත්යෝ සංඝයාගේ සුපටිපන්න ගුණය කියන්නේ සංඝයා කාමයන්ගේ විසිරුභාවය දැකලා සංඝයා සංසාර බය දැකලා සංඝයා ගිහි ජීවිතයේ තියෙනා වූ පරිබෝධ දැකලා සංඝයා ගිහි ජීවිතේ මිදලා උතුම් පැවිදි උපසම්පදාවට සංඝයාගේ සුපටිපන්න ගුණය. ඕක පුතේ මගේ බෙල්ල මිදගෙන මරණාසන්න මොහොතේ මං කියියත් මං කියන්නේ මේකයි සුපටිපන්න ගුණය. මම කියන්නේ සුපටිපන්න ගුණය කියන්නේ රස්සාවක් කරගෙන පන්සල් හදාගෙන ගොවීන් හදාගෙන ඒක සුපටිපන්න ගුණය කියලා මම කියන්නේ. එහෙම අපිට කියන්න බෑ. එහෙම කියන්නේ නම් පැවිදි වෙන්න ඕනේ. එතන ජීවිතේ තුල ඉන්න ඕනේ. තේරෙනවද? පැවිදි කියන්නේ අරසම ශ්‍රේෂ්ඨ තියන. ඉදරෙන් පස් ටිකක් හැරුණාටලා පිරිසිදු විය යුතු තැන සංසනිය කියන්නේ. ඒක සංඝයාගේ සුපටිපන්න ගුණය තිබ්බොත් විතරයි සංඝයාගේ උච්චපටිපන්න ගුණය ඇති වෙන්නේ. ඍජු මාර්ගයේ සංඝයා ඉන්නේ. මොකන්ද ඍජු මාර්ගය? ආරියශාංගික මාර්ගය. මොකද දුක දැකලා පැවිදි වුණේ. කාමයන්ගේ නිසරුභාවය දැකලා පැවිදි වුණේ. ගිහි ජීවිතයේ පරිබෝධ දැකලා පැවිදි වුණේ. ආයිමත් අපි ගිහි ජීවිතේ කරපු දේවල් කරන්න යන්නේ නැහැ. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පැවිදි වෙලා ගිහි ජීවිතේ කරපු දේවල් කරන්න ගියා. මුගලන් මහ රහතන් වහන්සේ පැවිදි වෙලා ගිහි ජීවිතේ කරපු දේවල් කරන්න ගියා. මේ ගිහි ජීවිතේ දැන් මේ විදිහට බද්ධ වෙන්නේ නැහැ. මේ විදිහ කවදාකවත් බද්ධ කරන්න යන්නේ එපා. නමුත් ජනතාවගේ තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න අනිවාර්යයෙන්ම මේ දෙක එකට බද්ධ කරන්න හදනවා. මේ දෙක එකට බද්ධ කරන්න හදනවා. මේව දෙමුහුන් කරන්න හදනවා. නමුත් සම්මා සම්බුද්ධ ශාසනය දෙමුහුන් කරන්න කාටවත් පුළුවන් කම නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඕන කෙනෙකුට නිදහස තියෙනවා Taman කැමති විදිහට හැසිරෙන්න. එහෙම හේතුත් තියෙනවා. විනය කාරණා 220 දේශනා කරලා අධිකරණයන් හතක් පණ වෙනවා. ඒ අධිකරණයන් හතට යම් භික්ෂුවක් යටත් වෙන්නේ නැත්නම් ඉන් එහාට ශාසනයට කරන්න දෙයක් නැහැ. අපි ඉරේ දාන්න නැහැ. අපි රජතුමාට කියන්නේ ඉරේ දාන්න. ඉතින් එහාට අපි විනය පණවනවා. විනය පැනෙව්වට පස්සේ ආ විනයට යටත් නැත්නම් ඉන් එහාට කරන්න දෙයක් ධර්මයේ. නමුත් ධර්මයේ නැති වුණා තිරණ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ප්‍රාතිමෝක්ෂ සීලේ ඉන් එහාට දෙයක් නැති වුණා. මේ සංස්කාර ලෝකයේ ඉන් එහාට දෙයක් තියෙනවා. තේරෙනවද? ඒ බොහොම සුන්දර ධර්මයන්. ඒ නිසා සමාජය කොයි පැත්තකට ගියා ඔබ තේරුම් ගන්න. සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නා ඒ කියන්නේ සද්ධාව ඇති කරගත් ඉන්නේ නියසිලේ පස් ප්‍රමාණිතයි. ඔබ මේ නියසිලේ පස් ප්‍රමාණි තුල ඉන්න බව සත්‍යයක්. නමුත් ඔබ මේ නියසිලේ පස් ප්‍රමාණි ඉඳගෙන නියසිලෙන් බිමට වැටුනේ අයගේ දේවල් වලට ඇලෙන්න ගැටෙන්න නම් යන්න එපා. ඒක හොඳට තේරුම් ගන්න. මොන චෝදනා කවුරු කළත් මොන විවේචන කවුරු කළත් ඒ චෝදනා විවේචන වලට ඔරොත්තු දෙන්නේ වෙන. පැසසුම් වලට ඔරොත්තු දෙන කෙනෙක් වෙන. විවේචන වලට ඔරොත්තු දෙන කෙනෙක් වෙන. ඔබ පැසසුම් ඉදිරියේදී ඇලෙන්න ගියොත් ඔබ පැසසුම් ඉදිරියේදී ආස්වාදයටපත් වෙන ගියොත් ඔබ විවේචන ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගැටෙන. විවේචන ඉදිරියේ ගැටෙන්නේ පැසසුම්
ආස්වාදයට පත්වන කෙනාමයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මගේ පිටිපස්සේ ඉන්නේ මගේ සෙවණැල්ල පමණයි. මගේ පිටිපස්සේ මහත්යගේ සෙවණැල්ල ඉන්නේ. ඒ නිසා මට පැසසුම් මාවත් මට විවේචනාවත් ඒවා මගේ සාංශාරික කුසල් සහ අකුසල්. මගේ සාංශාරික කුසල් සහ අකුසල් ඉදිරියේ ඔබ අකුසල් කරගන්නේ වෙන්න යන්නේ නැහැ. ඒ නිසා ඔබ නිරතුරුවම විවේචනයේ ඉදිරියේ ඔබ නොයනි නොගටි ඉන්න ඒ නොයනි නොගටි ඉන්න තැන ඔබ අර විදර්ශනාවේ ගල් කණුවක් බවට ඔබ පත් වෙනවා. විවිධ දැකීමේ ගල් කණුවක් බවට ඔබ පත් වුණා මේ. නමුත් ඔබ විවේචනයේ ඉදිරියේ ගැටෙනවා නම් විවේචනයේ ඉදිරියේ ඒවාට ඇලෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම පංච නීවරණයන්ගේ ගල් කණුවක් බවට පත් වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන විදුද්දච්ච කුකුච විචිකිත්ත පංච නීවරණයන්ගේ ගල් කණුවක් බවට පත් වුණාට පස්සේ ඒ පංච නීවරණයන්ගේ ගල් කණුව උදේ බර වෙන්නේ සතර අපායට. මයි ඒ නිසා කවුරු වැරදි කළත් ඔබ සපත වෙන්න ඔබට මම මේ ශාසන අර්ථයන් තුල ජීවත් වෙනවා ඇස් දෙක පියවෙන මොහොත දක්වා. මොකද අපි මේ දකින්නේ මේ සමාජය තුල මේ වෙන විනාශයන් තුල මේ රටේ ආර්ථික විනාශයන් මේ කුෂිකාර්මික විනාශයන් මේ සෑම දෙයක් තුලම දකින්නේ මාත්‍යෝ අපේ අකුසලයයි. කෙනෙක් මගෙන් අහුව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මේ දවස්වල ගොඩක් විවේචන යනවා නේද? ඔබ වහන්සේට පහර දෙනවා නම් මං කව මාත්‍යෝ ඒ විවේචන දේශ බලන්න එපා. ඔබේ මෞලික දේශ බලන්න කියලා. මම ඔබට මතක් කරනවා කවුරුන් නෝ ඔබ විවේචනය කරනවා නම් ඔබ සිල්වත් කෙනෙක් නම් ඔබ ධර්ම මාර්ගය තුල අවංකව ගමන් කරන කෙනෙක් නම් ඔබ සාස්තුන් වහන්සේ කෙරෙහි සද්ධාන තුල ජීවත් වෙන කෙනෙක් නම් කවුරු ඔබ විවේචනය කළා ඔබේ විවේචන දේශ බලන්න එපා. ඔබ මේ මාතෘභූමිය දේශ බලන්න. මේ මාතෘභූමිය තව වැඩෙන තැනක් නැහැ. මේ මාතෘභූමිය බිඳුවටම වැඩිලා තියෙනවා. පාසල් දරුවාගේ පටන් ඉහළම වෘත්තිකයා දක්වා උත්සාහ ගන්න රටහැරලා යන. ඒ රටහැරලා යන මිනිස්සයා තමන්ගේ උපන් රටට තමන්ගේ පඩියවත් දෙවන්න කැමති නැහැ. උපන් රටත් එපා වෙන තැනට මේ අකුසලය බලවත් කරලා තියෙනවා. ඇයි මෙන්න බලවත් උනේ මහත්මයෝ? සිල්වතුන්ට දාන්නා වූ විග්‍රහය නිසාමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසන් සතාට දෙන දානේ ආනිසංස 100ක් තියෙනවා කියලා. දුස්සීල පුතග්ජනයාට දෙන දානේ ආනිසංස 1000ක් තියෙනවා කියලා. සිල්වත් පුතග්ජන කෙනාට දෙන දානේ ආනිසංස දසදහසක් තියෙනවා කියලා. මහත්මයෝ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාට දෙන දානේ ආනිසංස මෙපමණයි කියලා කියන්න බැහැ කියලා. ඒතොර සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාට දෙන දානේ ආනිසංස මෙපමණයි කියන්න බැරි නම් සෝවාන් සතරදාගාමී කෙනෙකුට දෙන දානේ ආනිසංස කියන්න පුළුවන්ද? දෙවොක අනිත් පැත්තට පෙරලා ගන්න. පංසිල් සමාදන් වෙච්ච මිනිස්සෙන්ද කරන හිංසාවේ ආනිසංසය කියන්න පුළුවන්ද? අද මහත්මයෝ පංසිල් සමාදන් වෙන මිනිස්සෙන්ද කොච්චර හිංසාද? ඈ පංසල් වල ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරන්නේ පංසල් වල සාමරේල සීලය ආරක්ෂා කරන්නේ අද සියලුම සංඝ රත්නයේ මහත්මයෝ බලවත් පීඩාවට පත් වෙලා ඉන්නේ. මම දැන් මේ ආරම්භයට ආවම මට කියනවා මෙවර ලයිව් විල ලක්ෂ 3ක් විතර වෙනවා කියලා. ඈ ඉතින් මාස මේ පීඩාවක් නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපිට කියනවානේ රාජ්‍ය නායකයා මහා සංඝ රත්නයේ සතු අනිකුත් පූජනීය ස්ථාන සතු විහාර කර්මාන්ත නඩත්තු කරන්න ඕනේ. ඒවා ආරක්ෂා කරන්න ඕනේ. ඒවා ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ඉතින් ඒවා කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ රාජ්‍ය නායකයාට කිව්ලක් කොහොමද මේ මුදල් ගල්ලි නේරම් පන්සල් ගන්න කියලා. මොකද ඒවා කරන්නේ කියොත් රාජ්‍ය නායකතුමාට රාජ්‍ය විචාරණ වෙලාවක් නැහැ. ඒතර රාජ්‍ය නායකයා දැනගත යුතුයි පන්සලේ ලයිට් බිල රුපියල් 70000 ලයිට් බිල ලක්ෂ 3ක් කරන එක නෙමෙයි. එයා දැනගත යුතුයි සමාජයේ වැඩිපුර ආදායම් ලබන අයගෙන් වැඩි බදු අරගෙන පුතේ ඒ සහනාධාරය පන්සලට දෙන්න. එවැනි වැඩසටහනක් රජය තුලින් තිබිය යුතු රජය ජනතාව පත් කරන්නේ ඒකයි. එනම් අද බලන්න දැන් මොකද්ද වෙන්නේ කියලා සමස්ත සංඝ රත්නයම රජයේ විසින් හිංසාවට පත් කරලා තියෙනවා. නමුත් සුකෝභෝගී ජීවිත ගත කරන ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා නේ. නමුත් එහෙම යම් කිසක් නිසා මාත්‍යවර අප්‍රමාණ පිළිසකට දුක් දෙන්නයි කියක් නැහැ. ඒක සමස්තයක් ඇතුළේ බලන්නේ විසඳුම දෙන්න ඕනේ නේද? නමුත් බලන්න අද ඔය ලයින් බිල් ප්‍රශ්න නිසා මාත්‍යෝ සමස්ත සංඝ සමාජියම මානසිකව පීඩණයට පත් වෙලා. ඒතකොට ඔය සමස්ත සංඝ සමාජිය මාත්‍යෝ සාමරේල දෙන දස සීලය ආරක්ෂා කරනවා. සීලිය 75 25 සමාලිට ආරක්ෂා කරනවා ඇති. ඒ වගේම ප්‍රාතිමෝක්ෂ සීලෙන් සිල්පද 200 මාත්‍යෝ සිල්පද 100ක් ආරක්ෂා කරනවා කියමුකෝ. ඒතකොට මාත්‍යෝ මේ ප්‍රගණ මානසික හිස්සනේ විපාකය මෙපමණයි කියලා අපිට කියන්න පුළුවන්ද? නැහැ. සිල්වතුන්ට අද සමාජයේ ජීවත් වෙන පන්සිල් ගන්න මිනිස්සු කී දෙනෙක් ඉන්නවද දුදේට මාස පොයකට වසලස්සක පොයකට උපෝසථ සීලයන් සමාදන් වෙන පිරිසක් කොච්චර ඉන්නවද? නමුත් මේ අය මානසිකව හිංසනය කරද්දී මහත්යෝ
අර සිරිසන් සතාට දෙන දානේ ආනිසංස 100ක් තියෙනවා නම් සිරිසන් සතාට කොල්ලකින් ගැහුවොත් විපාකයන් 100ක් තියෙනවා. දුස්සීල පුතග්ජන කෙනාට දානේ ආනිසංස 1000ක් තියෙනවා නම් දුස්සීල පුතග්ජන කෙනෙකුට කොල්ලකින් ගැහුවොත් විපාකයන් 1000ක්. එනම් මාතේ පංසිල් රකින්න අට සිල් රකින්න සාමණේර සීලේ රකින්න උපසම්පදා සීලේ රකින්න ගිහි පැවිදි බිහිමතුල්ලාට කරන මානසික හිංසනයන් මේවා විපාක ඒදි මාතේ මන්නන් හිතන්නේ අනාගතේ රටක් තියෙවි කියලා. අදම නිවැරදි නෝ. ඒතර අදම නිවැරදි වෙන්න ඕනේ නම් ඔබලා බුදුදහම ගන්න ඕනේ නෑ. ඒක හොඳට තේරුම් ගන්න. බුදුදහම පැත්තකින් තියන්න. බුදුදහම පැත්තකින් තියලා ඔබලා කර්මය කර්මඵල විශ්වාසය කියන කාරණේවත් අරගෙන හොරගම් කිරීම නතර කරන්න. මාතේ අද ඉඳන් මේ රටේ හොරගම් කිරීම නතර කළොත් අද ප්‍රශ්නයක් මතුවේද අපි? මතුවේන්නේ නෑනේ. මං දැන් පෞගේ කාලෙකදී රාජ්‍ය නායකයෙක් මේව මාල් වාඩි වෙලා මං එයාට කිව්වා. ඔබතුමාට කරනවා නම් කරන්න තියෙන එක දෙයක්. අර මහා නායකයාගේලා ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්නස් FM විශේෂ අධිකරණයක් පිළිගන්න ජාතීන් අධිකරණයක් මාස 3ක් ඇතුළත තීන්දුව දෙන්න ඕනේ. අතීතයේ කරපු වැරදි අතහරින්න, අතීතයේ කරපු හොරකම් අතහරින්න, අදින් පස්සේ වැරදි කරන ඇමති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක්, නිලධාරියෙක් හොරකම් කරන මේකට ගෙනල්ලා දඬුවම් කරනවා කියන ඒ ස්ථිර දැනට ඉන්න ජනතාවට විශ්වාසය දෙන්න මාත්තු එකින්නම් රට ගොඩ නැගෙන. නමුත් මාත්තු ඕක කරන්නේ නැතුව බුදුදහමට වැල්ල වැඩක් තියෙනවද? සාමිනාසලාට වැල්ල වැඩක් තියෙනවද? ලයිට් බිල වැඩි කරලා වැඩක් තියෙනවද? මේ අවශ්‍ය දේ කරන්නේ කෝටි ගණන් ටෙන්ඩර් වලින් මේ වංචාවුනේ ගන්න තියෙන හැමදේම මේ පිළිපෙණි අරගෙන මාත්තු ආර්ථිකයේ බිඳුවට දාලා අර පැත්තෙන් සිල්වතුන්ට හිසා කර කර තව තවත් රජයේ අකුසල් ජනතාවගේ අකුසල් ශක්තිමත් කරලා මාත්තු පෙරලායේ බැනුම සාසනයට මෙවුවු. ඒ නිසා සාසනයට මේ බයින බැනුම් වලට සම්පූර්ණ වකියන්න ඕනේ මේ ආණ්ඩුවේ. මේ අන්ති ඔය ඔක්කොම පාර්ලිමේන්තු 225 නම මම ඒකයි කියන්නේ අපේ රටේ බරපතල දේශපාලන තස්කවාදය ඒ තස්කවාදය කොටි තස්කවාදයට වඩා බරපතල තස්කවාදය ඔය තස්කවාදය මේ රට කවදා හරි මාත්‍යවර අප්‍රිකාවේ අර දුර්වලම රාජ්‍යයක් කියන තත්ත්වයට ඇදලා දාන්න පුළුවන් ඒ නිසා අපි හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනේ මේ අනතුර මේ කෝබ උපන් රට ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩි රට දැස්වේ මහ බෝ සමිඳුන් වහන්සේ සම්බරි මහා සෑ සමිඳුන් වහන්සේ දන්ත ධාතුන් වහන්සේ ශ්‍රීපාද පත්ම වහන්සේ වැඩ සිටින රට ඒ නිසා ඔබ දක්ෂ විය යුතුයි මේ අර්බුදකාරී අවස්ථාවේදී රටින් පලා යෑම නෙමෙයි රට අතහැරලා යෑම නෙමෙයි උදේ සමගි වෙලා එකතු වෙලා අත්වැල් අල්ලගෙන මේ අනතුරට මුහුණ දෙන්නවායි කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. ඒ අදිෂ්ඨානය ඇති කරගන්න නම් අනිවාර්යයෙන්ම අපි මේ උතුම් චතුරාර්ය සත්‍ය තුනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතයට එකතු කරගෙන ඒ කුසල් ශක්තියේ මාත්‍යෝ අපි මේ අනතුර පුංචිව ප්‍රමාණයක් යටපත් කරගන්න දක්ෂ වෙන්න ඕනේ.